කාලේ අපි විරාමයක් කරගනිමු. ආලයින් කො ආලයින් ආලයින් මේ ජනාධිපතිවරණ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකව සංඛ්‍යාව අධිකයි. මේ නිසා වැවිච්ච මුදල අති විශාලයි. ඒක දරන්න සිද්ධ වුණේ රටේ ජනතාවට. ඔබතුම යෝජනාවක් කළා තිබුණා අප මුදල් සම්බන්ධ කිරීමේදී හෝ ජනාධිපතිවරණ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් වීමේදී මේ අපේක්ෂක ගාන අඩු කිරීමට යම් ඔබතුමා යෝජනාවක් කරලා තිබුණා. තම්පත් කියන අප මුදල වැඩි කළ යුතුයි කියලා. අපේක්ෂක අඩු කරන්න නෙවෙයි. මොකද තරඟ කිරීමේ අයිතිවාසිකම දේශපාලන පක්ෂවලට තියෙන්නට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයක. ඒ වගේම පක්ෂ වශයෙන් සංවිධාන වීමේ අයිතියක් තියෙන්න ඕනේ. හැබැයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඔවුන්ට ඡන්ද ප්‍රමාණය 1%ක් ගන්න බැරි නම් අඩුම ගානේ 25,000ක්වත් ඇපිඩවිට් දෙන්න බැරි නම් නොමිනේෂන් එකට කලින් අපි කරපු යෝජනාව තමයි ජනාධිපතිවරණයක් තියෙනවා නම් ජනාධිපතිවරණය නිශ්චිත දවසක් තියෙනවා තියෙන. ඒ තියෙන දවසට මාසයකට කලින් ඉදිරිපත් වෙන්න කැමති අපේක්ෂකයන්ට තමන්ගේ කැන්වසින් කළා මාසෙක කාලයක් ප්‍රතිපත්ති කියලා මිනිස්සු කැමැත්තරන් ඇෆිඩවිට් සියයට ඡන්ද ප්‍රමාණය 1%ක් ලියාපදිංචි. නැත්නම් අපි කියමු 0.25 40,000ක් හරි බාර දෙන්න. එතකොට තමයි ඒගොල්ලන්ට එන්නේ. නැත්නම් පිළිගත් දේශපාලන පක්ෂ කියලා ඉල්ලලත් ඡන්ද ගන්න 2000 නම් අප මුදල ප්‍රතික්ෂේපයි. අප මුදල රුපියල් 50,000ට ඒගොල්ලන්ට එන දෙන එක තේරුමක් නැහැ.